දිනුෂි ප්‍රක්ෂන් යුරප් චල්ලත් එකක තුරු මගේ යාලු ඔක්කොම අයිබෝන් කියලා පිළිගන්නවා. මම මේ වීඩියෝ එකෙන් අද කතා කරන්නේ පීරියඩික් ටේබල් එක. එහෙමත් නැත්නම් ආවර්තිතා වග්ව ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මම මේක සඳහා යොදාගෙන තියෙන කවියක්. ඉතින් ඔයගොල්ලොන්ට මේකේ වචන ගැලපෙන්නේ නැහැ වගේ හිතෙනවා නම් ඔයගොල්ලෝ කැමති වචනයක් දාලා ඒක වෙනස් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ ආවර්තිතා වග්ව නෙමෙයි අනිකුත් අධ්‍යාපනික වැදගත්කමක් ඇති දේවල් මතක තියාගන්න අපහසු නම් මේ වගේ කවි හදාගෙන ඔයගොල්ලොන්ට ඒක ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මගේ YouTube channel එකට අලුත් නම් පළවෙනි රතුපාට subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. මේ හැම element එකකම පළවෙනි අකුරු දෙකට ගැළපෙන විදිහට තමයි මේ video එක මම හදලා තියෙන්නේ. අංක 1 hydrogen. Hydrogen වෙනුවට hi. Helium වෙනුවට he. Lithium වෙනුවට ligue. Beryllium වෙනුවට bell. Boron වෙනුවට ballo. Carbon වෙනුවට kala. නයිට්‍රජන් වෙනුවට නංගි, ඔක්සිජන් වෙනුවට ඔතන, ෆ්ලෝරින් වෙනුවට ෆයිට්, නියෝන් වෙනුවට නේද, සෝඩියම් වෙනුවට නංගි, මැග්නීසියම් වෙනුවට මගේ, ඇලුමිනියම් වෙනුවට අල්ල, සිලිකන් වෙනුවට සිපලා, පොස්පරස් වෙනුවට පවසන්න, සල්ෆර් වෙනුවට සනසන්න, ක්ලෝරින් වෙනුවට කෙල්ල, ආගන් වෙනුවට ආදර, පොටෑසියම් වෙනුවට කැන්ඩි, කැල්සියම් වෙනුවට කැම්පස්. හරි, දැන් මේ කවිය අපි ආය පාරම් මුලේ ඉඳන් කියමු. හායි හි ලීගේ බෙල්ල බල්ලෝ කාලා නංගි ඔතන ෆයිට් නේද, නංගි මගේ අල්ල සිපලා පවසන්න සනසන්න කෙල්ලේ ආදර කැන්ඩි කැම්පස්. දිනුෂ ප්‍රොඩක්ෂන්ස් everything you like.